දෙදස් එක ඒලෙවෙල් පස්වෙනි ගාන අදවරක්ත කිරණ පාරජම්බුල කිරණ එක්ස් කිරණ ගුවන් විදුලි තරංග සහ ගැමා කිරණ සම්බන්ධයෙන් කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. අදවරක්ත කිරණ තියෙනවා, පාරජම්බුල තියෙනවා, එක්ස් කිරණ තියෙනවා, ගුවන් විදුලි තරංග තියෙනවා, ගැමා කිරණ තියෙනවා. ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග නේද? විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තියෙනවනේ ගැමා, එක්ස්, යුවි, විසිබල්, අයිආර්, මයික්‍රෝ, UHF, VHF, FM, SW, MW සහ LW හැම තියෙනවනේ නේද? එතකොට ඒකේ බලන්න අදවරක්ත කිරණ කියලා කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ්. පාරජම්බුල කියන්නේ අල්ට්‍රාවයලට්. ඊළඟට එක්ස් කිරණ, ගුවන් විදුලි තරංග කියන්නේ මෙන්න මේ ටික තමයි ගුවන් විදුලි තරංග. මේ ටික ගුවන් විදුලි, මේ ටික රූපවාහිනී, රූපවාහිනී සම්ප්‍රේෂණය දාගන්න මේ ටික. හරිද? මේ සලකා බලන්න මේ ගැමා කිරණ, ගැමා කියන්නේ මේ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. ඒක ඒ ප්‍රකාශයේ සත්‍යයි. ඒ සත්‍ය නිසා උත්තරේ හතර වෙන්න බෑ. ඊළඟට සියල්ලම නිදහස් අවකාශයේ එකම වේගයෙන් ගමන් කරයි. ඔක්කොම මේ එකම නිදහස් අවකාශය කියන්නේ රික්තේනේ පුතා. රික්තේ සියලුම විද්‍යුත් චුම්බක තරංග යන 3 වැඩි කිරීම 18 වේගයෙන්. ඒ කියන්නේ B ප්‍රකාශයත් සත්‍යයි. ඒතකොට AB දෙකම සත්‍ය නිසා A පමණක් සත්‍ය වේ කියන එක අයින් වෙන්න ඕන. ඒ වගේම A හා C පමණක් සත්‍ය වේ කියන එකත් අයින් වෙන්න ඕන. එතකොට දිගම තරංග ආයාමයක් ඇත්තේ ගුවන් විදුලි තරංග වලට. ඒ බලන්න දීප ටිකෙන් ගුවන් විදුලි තරංග, ඔව් දිගම තරංග ආයාම තියෙන එක. මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය මෙහාට යන්න යන සංඛ්‍යාතය අඩු වෙනෝ, තරංග ආයාමය වැඩි වෙනෝ. අර පැත්තේ කොනේ තියෙන වැඩිම තරංග ආයාම, මේ පැත්තේ කොනේ තියෙන අඩුම තරංග ආයාම. අර පැත්තේ කොනේ තියෙන අඩුම සංඛ්‍යාත, මේ පැත්තේ කොනේ තියෙන වැඩිම සංඛ්‍යාත. එහෙනම් අපි දන්නවා උත්තරේ වෙන්නේ මොකද? ABC සියල්ල සත්‍යයි.